සුබ දවසක් වෙන්නට කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරන මේ භාග්‍යවන්ත මොහොතේදී මං කැමතියි රත්තරන් අම්මේ තාත්තේ දුවේ පුතේ ඔබේ ලෝකයට දෙවියන්ගේ වචනේ නැවත වතාවක් අරගෙන එන්නට. ගීතාවලි 34 8 වගන්තියේ මෙහෙම කියනවා. හිමිතුමන් ගුණවත් බව ඔබ අත්දැකීමෙන්ම දැනගන්න. හිමිතුමන්ගේ ගුණවත් බව ඔබේ අත්දැකීමෙන්ම දැනගන්න කියලා කියනවා. ඇත්තට මේ හරි ලස්සන අත්දැකීමක්. මට මතකයි මම එක්තරා දවසක අපේ රටේ ජනාධිපතිතුමාව මාට පෞද්ගලිකව හම්බෙලා ඒ එතුමත් එක්ක ඒ කරපු ඒ පුංචි විනාඩියේ දෙකේ ඇතිවෙච්ච ඒ ඉන්ටරැක්ෂන් එක මම හම්බෙච්ච හැම කෙනාටම කියන්න පටන් ගත්තා. ඒ ගැන මං කතා කෙරුවා. ඒ ගැන මං සතුටු වුණා. අන්න ඒ වගේ රත්තරන් අම්මේ තාත්තේ දුවේ පුතේ ඊට වඩා මොනතරම් වෙනස්ද ස්වාමින් වහන්සේව අපේම ජීවිතේ අත්දැකීම්වල අපි අත්දකිනකොට ඔබෙත් මගේ ජීවිතේ ඉදිනදා ජීවිතේ තුළ උන්වහන්සේව අත්දකිනකොට ඊයේ පෙරදා දවසක 99.99 මම හිතා 1.1 දශම අරි කාලක වෙනසකින් මම වාහනේ යද්දි පේරුණා. මම පොඩ්ඩක් සෙකන්ඩ් ලයින් එකේ පොඩ්ඩක් හයියෙන් එනකොට තවත් හයියෙන් මේ බයි රෝඩ් එකේ ඉඳලා වාහනයක් දැම්මා කිසිම අනක් ගුණක් නැතුව. මම හිතන්නේ ඒගොල්ලන්ට වැරදෙන්න ඇති මම මහපාරක් කියලා දැනෙන්න නැතුව ඇති මොකක් හරි කල්පනාවක් වෙන්න ඇති මොකක් හරි. ඒ ගහපු බ්‍රේක් එකට මගේ සීට් උඩ බඩු තිබුච්ච ඒවයි ෆෝන් එකයි අරවයි මේ ඔසේම ටික දඩාන් සේරම ටික බිමට වැටුණා මට හැවුණා. පුදුමාකාර බ්‍රේක් එකක් ඒක. මම ඒ වෙලාවේ තංගාල ස්වාමීන් වහන්සේව තමයි මතක් වුණේ. ස්වාමිනේ ඔබ වහන්සේ මාත් එක්ක නේද කියලා. අනේ ස්වාමීන් මම ඔබ වහන්සේට මගේ මං කියනවනේ වාහනේ නැගගෙන පස්සේ ඔබ වහන්සේ මගේ වීල් එක අතර ගන්න ඔබ වහන්සේ මගේ ඉදිරිපසින් පසුපසින් දෙපසින් ඊලින් පහලින් යන්න මාව ආරක්ෂා කරන් රැක බලා ගන්න කියලා තමයි එළියට බහින්නේ. ඒක නිසා ඔබ වහන්සේ මාව ආරක්ෂා කරා නේද ස්වාමිනේ. ඔබ වහන්සේට කොච්චර ස්තුති කරත් මදිනේ ස්වාමිනේ කියලා ඒ වෙලාවේ හැංගෙන්න පටන් ගත්තා. රත්තරන් අම්මේ තාත්තේ දුවේ පුතේ ඒ ආකාරයට ස්තුතිවන්තකම දැනෙනකොට දසම අරික් කාලෙකින් දසමෙන් දසමයකින් බේරෙනකොට මාව ඒ ඇතිවිච්ච අත්දැකීම දෙවියන්ගේ අත්දැකීමක් කියලා මම හිතුවේ. මෙන්න මේ ආකාරයට අපිට මේ වගේ එක තප්පරයකින් ඇහැ පිහින පියවන ඒ පුංචි අත්දැකීමකින් සමහරලාට අපිට ජීවිතයක් වෙනස් වෙනවා. අපේ ජීවිතේ whole life turns upside down. ඉතින් ඒකින්ද ඒක යහපත් පැත්තට වෙන්න පුළුවන් අයහපත් පැත්තට වෙන්න පුළුවන්. ඒකින්ද මගේ රත්තරන් අම්මේ තාත්තේ දුවේ පුතේ අද වගේ ලස්සන දවසක මම කැමති ඔබට ආරාධනා කරන්න. ජීවන දවසක් පාසා හැමදාම හවස වෙනකොට රෑ වෙනකොට ඔබට පුළුවන් දෙවියන් තුළ චුට්ටක් තනි වෙන්න. මොකද අපි හැම වෙලාවෙම ඉන්නේ ഘോഷාකාරී ලෝකයක හැමෝත් එක්කම බද්ධ වෙලා උදේ ඉඳලා රෑ වෙනකම් ඉන්නේ. රෑට එක චූටි නිමේෂයක් අරගෙන ඔබට කල්පනා කර බලන්න පුළුවන් ස්වාමීන් වහන්සේ මොන තරම් මහිමාන්විත විදිහට ඔබ ඒ දවස තුළ ඔබව රැගෙන ආපද උසවගෙන ආවද කියලා. එහිම දැනෙනකොට ඔබට ඒ දැනීම දැනෙනකොට මං හිතන්නේ රත්තරන් අම්මේ තාත්තේ දුවේ පුතේ ඒක ඔබට කතා නොකර ඉන්න බෑ. හම්බෙන්නේ කවුද? හම්බෙන හැම කෙනාටම ඒ අත්දැකීම කියන්නට හිතෙනවා. ඒක බෙදා ගන්නට හිතෙනවා. ඒක නිසා අපි රස කෑමක් කෑවොත් අනේ ඒ කඩේ කෑම රසයි ඒ හෝටලේ කෑම රසයි ආයේ අපි එතනට යන්න ඕගලන් ඕඩර් කරන ඉතින් යන්න මෙන්න මේ චූටි අත්දැකීමක්. ඒ ගැන අපි කතා කරනවා. මෙන්න මේ ආකාරයට දෙවියන් අපිට කරන මහත් දේ ගැන අපි අත්දැකීමෙන් අත්දැක්කට පස්සේ ඔබට නිකන් ඉන්න බෑ. අපි නිකන් now we are taking those experiences just for granted. ඒක නිසා තමයි අපි 얘ගෙන කතා කරන්නේ නැත්තේ. නමුත් ඔබට මේ ගැන ඔබ ටියුන් වුණොත් ඔබේ මනස ටියුන් කරගත්තොත් ඔබට පුළුවන් වෙනවා රත්තරන් අම්මේ තාත්තේ දුවේ පුතේ ඔබට හරි ලස්සන උන්වහන්සේගේ මහිමය දැනගෙන ඒ වගේ දැනෙන දේ කතා කරන දැනෙන දේ ජීවත් කරන ජීවිතයක් බවට පත් වෙන්නට. ඒ සඳහා ඔබට දෙවියන්ගේම වරප්‍රසාද ලැබේවා ඔබේ ජීවිතේ. ජයම ජය. ජස් ගීතයි.